ඇතුරට යන්න එපා. හැම ගානට ටෝච් එක නීමෙට පේනවා. කිසි වැඩක් නැති තේරුමක් නැහැ. ඔය මහින්ද ආනන්දල කියන උන් කතා කරන නික්කම්මට කියන්නකෝ බලන්න. පොල් පැලයක් ගැන, ඉඩමක් ගැන මෙව්වට දැන් අපේ ඉසකැප ඇහෙනකන් තව මේකට ඔප්පුවක් දීලා නැහැ දිසාපතිතුමාද. එතෙන්ට ගියාම කියන අතෙන්ට පැලයන් ගිහලා එතෙන්ට ගියාම අතෙන්ට යන්න කියන යන්න තැනකුත් නැහැ. සම්පූර්ණම හෙන්න අසාධාරණයක් කරන්නේ මේ ගොයියන්ට. ගොයියෝ ගැන කතාම කරන්නේ නැහනේ. උන් කතා කරන්නේ උන්ගේ දේශපාලනයේ පැත්තයි ඡන්ද පෙරළන එකයි. ඔව් තමයි උන් කතා කරන්නේ. අලි ගැටලුව කොහොමද? අලි කියන්නේ අලි කරන කතා කිරුවොත් ඒ මනුස්සය හිමිජුත මුන්ට ගහන්න වෙනවා. පාරක යන්න බෑ. බැරිලා කළමෙකුට මේ ගෑණිකුට ළමෙක් හම්බෙන්න ගියොත් ළමයා පාරේ වදනවා අලිය බේරගෙන යනකොට. උන් ඒවට කිසිම කතාවක් නෑ. අන්තිම අසාධාරණ වැඩක් කරන්නේ ඔය මේ මේ මහින්ද ආනන්දලා හැම. කතා කරුවොත් ඒ මිනිස්සු හරි. අන්තිමේ මට බැරි තැන මං ගියා යන්න මේක දාන. අලිත් එක කරන්න බෑ. දැන් අපි මාස අවුරුදු 5ක් හරි පොල් ගහක් රැකලා රැකලා එක්ක දවසක් කරන්ට් එකට කඩාන පැන්නොත් එහෙම මුළු වත්තම ඉවරයි. අර නාරම එතන බාස්ට් එකේ ඉන්නේ ගෝරි ගන්න තාලි මාර පොරවන්නේ දැන්. මේ නෑවට පස්සේ කළු පාට වෙනවා. ඔව්. අපේ ගෑනු දරුවෝ ඉන්නවා උන්ට ලෙඩක් වෙනවා. ඉපිරිතාලේ අනන් යනකොට මෙහේ අලියා වැට කඩාගෙන පැනලා. බැරලකත් අල්ලපු වැටේ මිනිහෙක් හරි මොකක් හරි කරලා අලියගේ මයිල් ගහක් ගැලවුණාත් මහින්ද ආනන්ද ඕන් එකට කතා කළා. මිනිහා හරි. ඇයි මේ මිනිස්සු ඉන්නේ පුටුවේනි? අපි යන්නේ මේ මේ බොරුළු පාරවල් වල. අන්තිම අසාධාරණ කම් කරන්නේ මේ මන්ත්‍රීවරු. අලි ගැටලුව කියන්නේ හැමදාම ගැටලුව තමයි අලින්ගේ. එතකොට අලි නෑ කියන දවසක් නෑ. අද හැන්දෑ දැන් 6 වුණා නම් මේ මෙතන ගාවි මෙතනින් අලියනවා. මේ වතු මේ වනාන්තර වෙලාවාගේ පේන්නේ ඔක්කොම අලි කාලා. හොඳට වවන්න පුළුවන්කම තියෙන ඉඩම් වවන්න බෑ අලි. ඊරෑත් අලි වැට කඩාගෙන කොටුකොට අලි පැනලා. අලි පැනලා ඉවරලා ටෝච් එක ගහලා පන්නනකොට අලි අකරේ අලි කරගෙන මොකක්ද දන්නවද? පැල ළඟට එලෝගන අපි. එලෝගන ඇවිල්ලා පැල අයින් ඉඳගෙන බලහත්කාරයෙන් කෑවා. ඈ අපේ ජීවිතේ අපි කොච්චර අවධානකින් ඉඳින්නේ? අපිට එහෙම මේ සැප සම්පත් තියෙන නම් අපි ඒක මේක කරන්නේ නැහැ. හැබැයි අපි සතුටුනා මොකක්ද දන්නවද? මහින්ද අමරවීර ඇමතිවරයාට කෘෂිකර්ම වනජීවී අමාත්‍යාංශ දෙකම දෙනකොට මහින්ද අමරවීර ඇමතිවරයා කියන එක මොකක්ද දන්නවද කරන්නේ? කෘෂිකර්මාන්තයට කරන දේකුත් නැහැ. අඩුම තරමේ එක දවසක් වල්ලලියෙක් ගැන කිසිම කතාවක් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ප්‍රවෘත්ති වලට යන ඕන තරම් වල්ලලි ගැන අතන මරලා තියෙනවා ගැන, මෙතන කාලා හානි කරලා තියෙනවා, මෙතන වාහන මෙයා කරලා තියෙනවා ගැන කිසිම දෙයක් ගැන එක ප්‍රවෘත්තියකටත් වල්ලලි ගැන ගන්න කිසිම තීරණයක් මිනිහා ප්‍රකාශයට කරන්නේ නැහැ. මිනිහා කරන්නේ මොකක්ද දන්නවද? වනජීවී අමාත්‍යාංශයේ තියෙන ප්‍රතිපාදවල වලින් සැප සම්පත් ඉදිරික විතරයි. මාත්‍යා පැලට එනවා, කකුල බෑ, ඉතින් ඇවිද ගන්න බෑ, වලියෙක් ආව දුව ගන්න බෑ. මුගු අසනීපෙන් ඉන්නේ. අසනීපෙන් ඉන්නේ. ඉතින් ඒ හන්දට අලිය අපම අපිට මොකක් හරි මේකට මේව කරලා දෙන්න ඕන. ඇයි ඉතින් පැලට? පැලට එන්නේ. ඉතින් පැලට එනවා කෑ ගහන. ඉතින් එහි ඉඳගෙන කෑකෝ ගහනවා. ඉතින් නැත්තා ඉතින් කනවනේ. ඉතින් අලි ඉතින් බිම තියෙන උඩක ගහ ගන්න බෑනේ. ඒත් පෙරලනවනේ. උඩක ගහ ගන්න බෑ, පෙරලනවා ගස් උඩ ගහපු ගම. ඉතින් බයයි තමයි ඉන්නේ. ඉතින් ඉඳගෙන තනියම ඉන්නේ, කවුරුත් නැහැ. ඉතින් අලියලා මම මහත්තයා තනියෙදි කවාලා අලියාවත් දුව ගන්න මොකුත් බෑ. ඉතින් ඒකයි කිය කියන්න නම් ඉතින් පැලේ ඉන්නේ බයයි. අලි වැඩි දෙකක් තුනක් මේ හම්බුණා. ඉතින් ඒක තමයි තියාගෙන ඉන්නේ පත්තු කරන්න. ඉතින් දැන් ඒක අවදානම් දී. ඔව් අවදානම්. ඉතින් ගොඩක් බයෙන් ඉන්නේ. අපිට මොනවා හරි මේ අලි කරලා දෙන්න දුප්පත් අපට අප්පා. ණය වෙලා කුඹුරු කරන්නේ. දැන් රෑ හෙන්න ණය වෙලා මේක කරන්නේ. දැන් මේ කාලා ගියද දුප්පත්ද? ආ ඊය රෑ කෑවේ. කෑ ගහන්න ඉතින් කෑවලු පැලේ ඉඳගෙන කෑ ගන්න. ඉතින් එන්න බෑ, විදලා එන්න බෑ. ඉතින් මුකුත් කරගන්න බෑ. අලි වෙඩි දැම්මටවත් ගණන් ගන්න යාළු. එහෙමම ඉන්නලු. අලි වෙඩිල්ලට බය නැහැ, හෙලිලා යන්නේ. කවුරුත්ම නෑ ළඟ. ඉතින් එයා තට්ට තනියම. අර වෙල්වලටත් කවුරුත් එන්නේ එහා කෑල. අර එහා කෑල වෙන කාගේ එහා පැත්ත? ඔය කනුවට එහා පැතර තියෙන පැල් කුමුණි කාටෝල විතර. කවුරුත් එන්නේ නෑ පැල්. මේ ගෙදර මනුස්සයගේ තමයි ඒ කෑල්ල වැඩ කරලා තියෙන්නේ. එන්නේ නෑ යාළ පැල්වලට. ඌ බයේ ඉන්නේ. ඉතින් ඒක තමයි අඬ අඬ ඉන්නේ. ඉතින් කරගන්න දෙයක් නෑ. අපි ඉතින් අය විච්චක් දැන් ගෙවා ගන්න කොහොමද කියේ කියනවා. කිතරෝගේ අලි විනාශ කරලා තියෙන මේ විදියට මේ වෙනකොට 60 70කට වැඩි දැන්ට පටන් ගැම්ම විනාශයි.
තව ඉතින් ඉස්සරහට එනකොට 100ක් 150ක් විතර විනාශ කරනවා. දැන් මේ එනකොට අලියෙන්න පටන් ගන්නවා නේ. අලි නෑ පැල කාලේ ඉඳලාම එන්නේ. දැන් නේ දැන් මේ විනාශ වෙන්නේ දැන් අස්තන නෙලන්න කිට්ටුවේගෙන එන්නේ. දැන් තමයි ගොවියට හානිය වෙන්නේ. පැල කාලේ කාපුවාම ගොවියට ලොකු හානියක් නෑ. ගොවියා කොහොම හරි පොරටියක් අරගෙන ණය වෙලා හරි කරලා ගහලා ආයි ගොයම හදලා ගන්නවා. දැන් කරලා ආවන් පස්සේ කෑවන් පස්සේ ආයෙ එන්න එකක් නෑනේ. අලි ගැටලෝ නම් මහත්තයෝ මේ මේ පේනවනේ. හවස 6-7 වෙනකොට මෙලහට දැන් ගමට ඇතුල් වෙලා. ඉතින් 7-8 වෙනකොට මේ වෙල්ලෑයට ආයෙනවා. තියෙන වෙල් වල කුඹුරු ඔක්කොම විනාශ කරනවා. මේ මේ වෙල්ලෑයේ මහත්තයා තනියම අලි රකින්නේ. ගහක් කොළක් මොකුත් නෑ මැස්සක් ගහ ගන්නද අර බිම ඉන්නේ. එයා ලෙඩෙක්. හදිසියකට මේ දුවා ගන්නවත් බෑ. තනියම ඉතින් වෙලා තියෙන්නේ දැන් ගෙදර හිටියොත් ගෙදර විනාසයි. වෙලට නාවොත් වෙල විනාසයි. ඉතින් ගේ වත්තර රකින්නත් ඕනේ, ගේ රකින්නත් ඕනේ. දෙමෙ මෙයා එයාගේ පවුල තමයි මේ ඉන්නේ. ඉතින් එයා ඉන්නේත් මර බියෙන්. මෙයා මිනිස්සු ජීවත් වෙන්නේ ඇත්තෙම පුදුම දුෂ්කරතාවකින්. මේ අලි ගැටලුව නිසා. ඉතින් මේකට විසඳුමක් තාම අපිට ලැබිලත් නැහැ. ලැබෙයිද කියලා විශ්වාස කරන්නත් බෑ. ඉතින් ඔක තමයි අපේ ජීවිතේ. අලි ගැට ඉතින් කරන්න ඉතින් අපිට මේ කරන්ට් එක ගහ ගන්න විදිහකුත් නැහැ. ඒ වටේ ඉතින් බලපත්‍ර අරන් ඔප්පු තිබ්බට වැඩකුත් නැහැ. පොලිසියෙන් අපිට ගියාම ඒවා ඊට පස්සේ පොලිසියෙන් කේස් එනවා. වනජීවීකෙන් එනවා. ඒ වුණාට අලි ඇවිල්ලා සේරම ගස් ටික කාලා යනවා. අපිට ඉදිරි වෙන්නේ ගස් ටික විතරනේ. අනිත් රජයේ කට්ටියන්න පෑන්ෂර් නැවිලා සේරම වැඩේ එකට කට්ටියන්ට ලයින් වෙනවා. අපිට මොකද ඉතුරු වෙන්නේ? අපිට මෙහෙන් ඇවිල්ලා මොකක් හරි කිව්වොත් තමයි රජයෙන් දඩ ගහණ්ඩයි අරඩ මේ වට ඉන්නවා. ඒ වුණාට අපිට වැඩක් වෙන්නේ නැහනේ. මේකට අපි පොල් දාන්න යන්නේ, පොල් දාන්න යන්නත් ඉතින් ගස් ටික කපනොත් ඉතින් කේස් දානවා. ඉතින් කට්ටිය හරින් මෙහෙන් මේ හරින් තමයි අලි එන්නේ. මං සිවුරු රද්ද පුටුවල උන් කකා උන් රජමෙන ඊර ඇත්තටම කොටුව ඇතුළට වැටක් කඩාගෙන අලි ඇතුල් වෙලා ටෝච් එක ගහලා අලි එළවනකොට අලි ආවිල්ලා පැල ළඟ ඇවිල්ලා බලහත්කාරයෙන් කණ්ඩ පටන් ගත්තා. මම මේ චූටි පැල ඇතුලේ මගේ ජීවිත අවදානම තියාගෙන මම ඉන්නවා. ඇත්තටම අපි මේ මොකද්ද කරන්නේ? රටට මොනවා හරි ගොවිය මේ ගොවිය හැටියට එළවලු හැමදේම අපි සපයන එකනේ කරන්නේ. අපි සතුටු නා මොනවටද දන්නවද? මහින්ද අමරවීර ඇමතිවරයාට කෘෂිකර්ම වනජීවි දෙකම හම්බෙච්චලයි. හැබැයි මහින්ද අමරවීර කියන ඇමතිවරයා කියන බූරුවා මොකක්ද දන්නවද කරන්නේ? කෘෂිකර්මාන්තයට ඇති වැඩකුත් නැහැ. වනජීවියෙක් ගැන හතක් පහක වල්ලලියෙක් ගැන කතා කරන්නේ නැහැ. හැමදෑම බැලුවොත් එහෙම ටීවී එකේ ප්‍රවෘත්තියක් බැලුවොත් එහෙම හැමදෑම තියෙනවා මේ අලි ගැටලු. මේ මිනිස්සයයි කටින්මත් විපක්ෂේ කට්ටියගෙමත් අනුර කුමාර දිසානායකලාගෙමත් ඔය ඉන්න දේශපාලන වේදිකා 225 එක බල්ලෙක් ගෙමත් කියවෙනවද වල්ලලි ගැන විසඳුමක් තියෙනවා කියලා? එක බල්ලෙක් ගෙමත් කියවෙන්නේ. හරිද? මුන් මොකද්ද කරන්නේ? මහින්ද අමරවීර කරන්නේ මොනවද දන්නවද? වනජීවී අමාත්‍යාංශයේ තියෙන සුරසැප විදින එක විතරයි. එයා එක තැනක එක ප්‍රවෘත්තියකට එක මොනවා හරි වල්ලලි ගැන එක විසඳුමක් දෙනවා කියලා කිව්වනම් එකක් කියන්න පුළුවන් නම් Thank you.